අවසර සම්මාස අද වාර්තා හතක් තියෙනවා තෙරුවන් සරණයි ගෞතර ස්වාමීන් වහන්ස පරියංක භාවනාව අද උදෑසන පරියංක භාවනාව සඳහා වාඩි වී සිටිනා බව හොඳින් දැක්කෙමි ඊන්පසු හුස්ම රැල්ල වෙත සිට යොමු කළෙමි ඊටාම හොඳින් හුස්ම රැලි වැටෙනා ආකාරය දැක්කෙමි සමහර අවස්ථාවලදී සිතට සිතුවිලි පැමිණියද නැවත ඉක්මනින්ම හුස්ම රැලි වෙත සිත යොමු වුනි හුස්ම රැලි කිසිවක්ම නොදැනී ගියද බෙල්ල පිටුපස සිට සතුන් නගිනවා දැනුනි. පසුව නැවත හුස්ම රැලි වැටෙනවා දැනුණද ඉතාම සැහැල්ලු බවක් දැනුනි. එම අවස්ථාවේ ඉඳගෙන සිටන ඉරියව්ව ඉතාම හොඳින් ඉදිරියට විත් පෙනෙන්නට වුනි. නැවත කිසිවක්ම නොදැනී නොපෙනී ගියේ. සුදු ආලෝකයක් පමණක් තිබුණි. පරයක භාවනාවට සූදානම් වූවාසේම අවසාන වන තෙක් කිසිම වේදනාවක් නොදැනිනි. ඉතා සැහැල්ලු බවකින් භාවනා කාලය අවසන් වී තිබුණි. සක්මන් භාවනාව පෙර දිනේ සක්මන් භාවනාව සඳහා සක්මන් මළුවට ගියෙමි. සක්මන් කිරීමට ආරම්භ කිරීමට පෙර සිටගෙන සිටනා ඉරියව්ව වෙත සිත යොමු කර සක්මන් කිරීමට පටන් ගත්තෙමි. කර්මස්ථානය වෙත සිත යොමු කරමින් වම දකුණු ලෙස වෙන්ව හොඳින් නිරීක්ෂණය කළෙමි. පසුව පොළවෙහි ඇති ඉතා රළු බවක් දැනුනි. වම් පාදයේ ගලකට හසුවන විට දකුණු පාදයට මඩ සහිත ස්ථාන ස්පර්ශ වනු දැනුනි. මෙසේ සක්මන් කරනා විටදී කිසිවක් නොදෙනී ගමන් කරනා බව දැනුනි. මෙසේ ගමන් කරනා විට පියවර 50ක් පමණ ගමන් කර තිබුනි. පසුව කිසිවක්ම කකුලට නොදැනුණද ඉදිරියට ගමන් කර බව දැනුනි. ඉතාම සැහැල්ලු බවකින් ශරීරයේ ඉතාම සැහැල්ලු නිසා කිසිවක් නොදෙනී. පෙරුවන් සරණ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. උපදෙස් පතමි. ඒ වார்த்தාව ඉදිරිපත් කරලා තිනවා සක්මණේ එහෙම විශේෂයෙන්ම දැන් ওই මඩ ගෑවෙන විස්තරේ. ඒතර ඒක අපි කරේ නැත්තම් ඔය විස්තරේ ගන්න බැරි වෙනවනේ. දැන් ඒකේ කළත් මුලදි මඩ ගෑවෙන වලවල් එහෙම තිබ්බට සක්මණ හොඳට පදන් වුණාන් පස්සේ ඒක මේකේ කරත් එකයි ඒකේ කරත් එකයි වගේ හද පදමක් එනවා. ඊට පස්සේ හරි සැහැල්ලුවෙන් සතුටෙන් සක්මණ කරන් යනවා කියනවා. අන්න ඒ වගේ මේක තේරුම් ගන්නයි තියෙන්නේ අපි සිහියට ආවන් පස්සේ අර මොනේ කොහේ හිටියත් මොනවා කරත් ඒ කල්පනාවේ ඒ මොහොතේ ඒ වැඩේ කෙරෙනවා. කෙරෙනවත් එක්කම අර ඒකේ තියෙන රළු කම් කටුළු ගති අපින් දුරස් වෙනවා වැඩි. පුරම තියෙන මේ හිතේ මේක මෙහෙමයි මේක හරි නෑනේ මේ විදිහට හොඳ නෑනේ කියලා. හිතෙන් භාගයක් කර හදාගත්තු වටිකක් තියෙන්නේ මනස්ගත. ඒ වුණාට කරගෙන යනකොට කෝකත් එකයි සතියට. මේ වගේ පරියංගෙත් හොඳට මේ සිතුවිලි දකින්න උත්සාහ කළා තියෙනවා. ඒ සිතුවිලි හරහා ඉරියව්වයි හොඳට මැවිලා පෙවුණා කියන හොඳට එක් මතුවලා ආවා කියනවා. ඉතින් ඒක මේ දැක්ක එක තමයි සිහිය දියුණුව. මේ සිතුවිලි වල ඉඳලා හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා මං ඉන්න බව නැවත ප්‍රත්‍යක්ෂේපණය කරලා ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක කරාට හැබැයි ආගහරිය වෙන දැන් ඒකට හොඳයි දක්ෂයි තමයි ඉදිරියට යනවා. හැබැයි ආලෝකයේ සුදු ආලෝකය ඒ වෙලාවේ ඉරියව්ව දකින්න තරම් දක්ෂ වෙලා නැහැ. එතනින් සෑහීමට පත් වෙලා. පත් වෙලා වර්තාව අවසන් කරලා තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකත් අල්ලගෙන සුදු ආලෝකයේ තියෙන වෙලාවේ කොහොමද ඉරියව්ව? කොහොමද කය? කොහොමද හුස්ම? ආන්න මේක බැලුවනම් හරි. නැත්තම් අපි අරකට පරාද වෙලා. නරකක් නෑ. ඉස්සරහට ගිහින් තියෙනවා අනිවාර්යෙන්ම ඉදිරියක් තියෙන බව තමන් දන්නවනේ මේකේ. එන්න මේ කියන්නේ සුද්ධ කිරීම විදියට කියන්නේ. එහෙනම් සුදු ආලෝකයේ උනත් තිබිච්චාවයි එහේ අතරේ බලනවා මම මැරිලා නැති එක. මම දැන් මෙතන මැරිලා නැත්තේ කොහොමද? සීයේ නැති වෙලා නැත්තේ කොහොමද? නිින්ද ගිහිලා නැතුව මොකද්ද තියෙන අවදිය? සුදු ආලෝකය තියෙනවා. හැබැයි සුදු ආලෝකයට මුල් තැන දෙන්නේ නැහැ. ඒ හරහා මේ මේකට ගන්න මම. නැත්නම් අරක මුලා කරන්න පුළුවන් නේ. හීනටත් පේන්න පුළුවන් සුදු ආලෝකේ. ඒ නිසා මේ සතිපට්ඨානෙ සිහිය කියන්නේ මේ හැමතිස්සෙම අවදිමත් කරලා දෙන එකක්. වර්තමාන ජීවිතේ මේ ජීවත් කරන එකක්. මේ 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 ලෝකේ මේ වෙලාවේ පොළවේ පය ගහලා ඉන්න ස්වභාවය. පාවෙන හදාගත්තු මනස්ගත ලෝකවල ඉන්න එකක් නෙමෙයි. කියන්නේ ඒකයි වෙනස. ඒක තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි සාමාන්‍ය ජීවිතේ වෙන්නේම මේ හිතලුවක ජීවත් වෙනවනේ.
මවාගත් සංඥා ගොඩක ජීවත් වෙනවා. මේ මේ මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ඒවා ඉතින් කාලයක් තිස්සේ සංඥා වැටිලා 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 පිරිච්ච එකක් තියෙනවා. ඉතින් ඕක මොහොතකට හරිය අපිට මේ කඩා ගන්න පුළුවන් වෙනවා මේ වෙලාවේ සිහියෙන් ඉන්නකොට. කයේ නියම ස්වરૂපය අපි හිතාගෙන ඉන්න එක නෙමෙයි සමහල්ලාවට වෙනස් වෙලා පේනවා. කයේ ගෙඩිය පිටින් මේ කයක් කියලා හිතා හිටේ නෑ. ඉතින් කොටසයි අහුවෙන්නේ කෑලි කෑලි නැති වෙනවා. තැන් තැන් වල යනවා හැලෙනවා වගේ පේනවා. ඔළුව නෑ වගේ හිතෙනවා. වෙල්ල නෑ වගේ. ඇඟම නෑ වගේ. ඒකෝට හරියටම බැලුවොත් හොඳටම අවදිමත්. මොකද්ද මේ ඇත්ත කතාව කියලා ඔන්න ඔය විදිහට මේ තමන් පිළිබඳවම මඹයක් වූ ශරීරය කියනවනේ අවබෝධයට අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට කතා කරමින් කිය දැන් මේ සංඥා ලෝකේ අපි හදාගත්ත සංඥා ටික අපි ටික ටික පේන්න පටන් ගන්නවා. මේක බොරුවක් කියන එක. ඒකට තමයි අපි මේ යන්නේ. නැත්නම් හැමදාම අර රැවටිච්ච මායා ලෝකේ, මනස්කාත ලෝකේ ඔය ජීවත් වෙන්න නිසිද්ධ වෙන්නේ. ඒවට අහුවෙලා දුක් විඳ විඳ ජීවත් වෙනවා. ඒවා සැපයි කියලා හිතාගෙන. ඉතින් අන්න ඒකෙන් මිදෙන ජීවිතේ තමයි අපි මේ පෙරපිනකට මේ ලබා ගත්තේ මේ දවස් කීපයක් තුළ. ඉතින් ඔය ටික ටික අපි අත්විඳිනවා. ඇත්ත තත්ත්වය. අත්විඳිනකොට ඉතින් සතුට වෙන්නයි තියෙන්නේ. ඒ නිසා මේකේට කියන්න තියෙන්නේ අර සුදු ආලෝක හරහා බලන්න. සුදු ආලෝක නෙමෙයි. ඉතින් ඔය කේකර වෙන වෙ තව ඒවා තියෙයි. බුදුහාමුදුරුවෝ පෙනේ. ඒත් බලන්න මේ බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ වෙන විදිහක් නැහැ නේ. ඒක යථාර්ථ වෙන්න බෑනේ. ප්‍රේමික ප්‍රත්‍යක් ඒක මේ මේ සත්‍යක් වෙන්න බෑනේ. ඒ වුණාට කමක් නැහැ. ඒ අස්සේ බලන්න මේක. අන්න බුදුහාමුදුරුවෝ කියපු දේ කරනකොට අන්නියම් බුදුහාමුදුරුවෝ කිට්ටු වෙනවා. ඉතින් අන්නේ වගේ පේන ඕන දෙයක් හරහා ඉරියව්ව නැවතත් සතිපට්ඨානේ කය ධර්මයේ තමයි කහ ගන්න ඕන. ඒකට උනන්දු වෙන්න කරගෙන ගිය විදිය හොඳයි. ඉතින් ඉදිරියට යමු. ගෞරවණීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව අද දින ඉතා සුළු වේලාවක් මේ සඳහා යොදා ගත හැකි විය. නමුත් ශ්‍රමදාන කටයුත්ත තුලදී ඒ කරන දෑ සතිමත් වෙමින් කරන්නට උත්සාහවත් විය. පරියංක භාවනාව මේ සිදු කරගෙන යාමේදී ආශ්වාස ප්‍රාශ්වාසය නොදෙනී ගොස් කයද නොදෙනී සිත කය දෙකම හසු නොවින නිදිමතද නැත. භාවනා කාලය තුළ මේ කීපවරක් සිදු විය. ඉදිරියට යාම සඳහා උපදෙස් පතමි. ශ්‍රමදාන කටයුතු තුළදී ඒ කරන දේ සතුටින් කරන්න උත්සාහවත් විය. උත්සාහ ගත්තා කියලා. හොඳයි. එතකොට මේ හුස්ම තේරිච්ච බව තියලා තියෙනවා. ඉතින් කෙටියෙන් තමයි උත්සාහය දාලා තියෙන්නේ ලක්ෂණාව ලියන්න. කමක් නැහැ. මේ විදිහට හරි අපි රචනාව වාර්තා කරන්න උත්සාහ කරන්නේ. ඒක ලොකු දෙයක්. ඉතින් තව වාර්තාවේ තොරතුරු එකතු කරගන්න තිබ්බා. මේකයි ඉතින් කාර්ය තුන්වෙනි දවසේනේ. ආතාව ලියපු එකේ හතරවෙනි දවසට ඇවිල්ලා දවස් තුනක් භාවනා කරලා ඉවරයිනේ. ඉතින් හතරවෙනි දවසේ ගත කරන්න තිබුණා තව සක්මනකුත් දැනෙච්ච දේවල් වැඩිපුර. මොකද තොරතුරු තමයි සතිය කියන්නේ. තොරතුරු කියන්නේ එකම තොරතුරු වැලවට ආරම්භ කියන එක නෙමෙයි. සක්මනේ ප්‍රධාන තොරතුරු ටික එකතු වෙලා ආව නම් අපිට පුළුවන් වෙනවා ඒ සතුටක් ගන්න තමන් කරපු දේ ඵල නෙලා ගත්තේ. අවස්ථාවක් නැති අවස්ථාව ඔච්චර තියෙනවා තමන්ගේ ජීවිතේ. වණුම් ගැන කතා කරන වැඩක් නැහැ. මේවා නොකරන මිනිස්සු ගැන කතා කරන කොහොමවත් වැඩක් නැහැ. ඒක කොහොමනම් ලෝකේ තියෙන දේනේ. මේ දුර්ලභ අවස්ථාවක් හම්බෙලා උඩුගම් බලා යන අවස්ථාවකට අපිට ලැබෙන තමන්ගේ ජීවිතේම කොච්චර දුරු කාලයක. ආන්නේ කාලේ නැත්තේටියෙන් හරි බල නෙලාගත්තා. ඕක දිගට දැන් පවත්වන්න. මේ ගෙදරදී පොඩ්ඩක් වාඩිලා හුස්මත් එක්ක ඉන්න ඕනේ. සක්මනක් කරන්න ඕනේ. මේ වගේ රන්තරක් හොයා ගන්න ඕනේ. පොළොවක් කරා වගේ හොයා ගන්න. තනකොළ 20ක හරි. මේක ටික 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 පවත් ගන්නවා. ඊළඟට
මේ හැදිච්ච දේ ටිකක් ගෙන්න ගන්න ඉස්සර. නැත්නම් අර ලෝකෙට ගියම ගවම නැවත අර වතුර ටිකක් පී ගත්තා වගේ වෙනවා. ගංගාවක් පොළොවට වතුර ටික පොළොවට උරා ගත්තා වගේ නැති වෙලා යනවා. ඒකට වැරද්ද කාගේවත් නෙමෙයි, ලෝකේ වැරද්ද නෙමෙයි, තමන්ගේම වැරද්ද තියෙන්නේ. ප්‍රමාණවත් විදිහට හදාගත්තා නම් ඒ වෙලෙදි පුළුවන් පුළුවන් විදිහට දක්ෂ වෙන්න එපැයි. ශුන්‍යාවේ හදාගන්න තමන්ගේ. එනඟ අතරේ පුළුවන්. මේ වැඩ කරන වෙලාව කියලා තියෙන්නේ සීයෙන් උත්සාහ කරන්නේ. ආන්නේ උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. මේ විදිහේදී මෙන්න මේ උත්සාහය පවත්වන්න උත්සාහ කරනවා. එනඟ අතරේ වැඩ කරන වෙලාවේ පෞලි කටයුතු වලදී පුළුවන් පුළුවන් වෙලාවෙ සීයෙන් මේ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි ලැබෙන වාග්ය බුදු පියාණන් වහන්සේගේ ලැබෙන පිහිට කරුණා. ඒකෙන් තමයි මේක අපිට ලැබෙන්නේ. නැත්තම් ඔවගේ දෙයක් හිතලවත් නැහැ. මේ සාමාන්‍ය ජීවත් වෙන මහත්යට ඒකමයි මුළු ලෝකෙම. ඉතින් ගා ජීවිතේ. දැන් එහෙම නෙවෙයි මේ අපේ සතිමත්ත්ව වඩන කෙනාට පොඩි වාසියක් තියෙනවා. අර ගෙම්බගේ ජීවිතේ වගේ වතුරෙත් ඉන්න පුළුවන්, ගොඩක් ඉන්න පුළුවන්. දෙකේම ඉන්න උත්සාහය ගන්න. ගැටලුව තියෙන්නේ අර අපි අර වතුරේ ඉඳලා ගොඩට ගිය ගමන්ම වතුර අමතක කරලා වේලිලා තාත්තට නැරලා. ආන්නේ ඒක නැතුව හැරින් හැරේ හරි වතුරට ඇවිල්ලා මේ ටික එකතු කරගෙන ওই දෙකේම එක විදිහට ඉන්න පුළුවන් ස්වභාවයක් හදාගන්න එක තියෙන එක හදාගත්තාන් පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට විශේෂයෙන් කියලා භාවනා කියලා විනයමම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පවත්වනවා ඒක. ලෝකේට ආදර්ශයක්, බුදු පියාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට කරන ගෞරවයක් විදිහට වෙනමම පොඩ්ඩක් ඇස්ලි ගහන්න ඉන්නව දවසක් දවසක් ගත කරනවා. මතක කරාට ඒ ජීවිතය හදාගෙන තියෙන කොහොමත් සතුටින් ඉන්න පුළුවන් විදිහට ආන්නේකට තමයි යන්නේ. ඒකට අපි අර දෙන කාලෙ මැදින්ද කොහොම කරන ප්‍රමාණය දවසක මැද නිසා අපිට අවස්ථ වෙලා තියෙන මේ වගේ වෙනමම ගන්න යන්න. ඒක හොඳ ගැම්මක්. ඒක හොඳ දෙයක් නේ ලෝකේ කරන්නේ. අනිත් පැත්තට යන වැඩේ ධර්මීයම වෙලත් අර දාන සීල වලින් නවතින එක නේද උනේ. ඒක ඉදිරියට ගිහින් තියෙනවා නේ. ඉතින් සතුටුයි. එලා මේක තව තව දැන් ඊට පස්සේ තවත් තවත් උත්සාහ කරනවා. ඊළඟ වෙනස ගන්න වෙන කම්ම කල් තියෙනවා. හොඳටම කරගෙන යන්න පුළුවන්. හොඳයි. තිසරණ සරණයි. ගරු ස්වාමින් වහන්සේ මම ලනුපැදුර උඩ සිටගත් මම ලනුපැදුර මත සිටගත්තා. දැන් මම මෙතන ඉන්නවා. ඊට පසු සක්මන පටන් ගත්තා. වම් කකුල ටිකක් රිදීම ආවා. මහපට ඇඟිල්ලත් ටිකක් රිදින. විලුඹට පාපිස්සේ ඝන භාවයක් දැනුනි. ටිකක් සක්මන කරගෙන යන විට ඇඟට සැහැල්ලු ගතියක් දැනුනි. යටිපතුලේ ඇඟිලි අතර ටිකක් විදීමක් මතුවිය. කෙන්ඩා දෙකම ටිකක් හිරවීමක් දැනුනි. ටිකක් සක්මන කරන අතර සැහැල්ලුවෙන් ගමන් කරන ආකාරය දැනුණා. පරයන්කය. අද උදේ භාවනාවේ යෙදී සිටන විට අමුතුම සිසිලක්සක් වගේ ඇඟටත් සිතටත් මනසටත් සැහැල්ලු බවක් දැනුණා. ටික ටික මේ අමාරු කම් දැනෙනවා. ඒ නිසා ඒ අතරේ ටික ටික සතිය වර්ධනය වෙලා කාරණේ තමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ඔය දේවල් දැනෙන දේවල් වලට මුල් තැන දෙනවා. ඒව හරහා මේ ලෝකේ තියෙන මනස්ගත ටික අයින් කරනවා. ඔක දැනන වෙලාවේ නෑනේ අර ලෝකෙම තිබ්බ කරදර ටික. ජීදර මනුස්සයදලේ මමයිද, තමන්ගේ ප්‍රශ්නද නෑ, ලෝකේ තියෙන ගැටලුද, කාලගුණ විපර්යාස දේශුණ එක, යුද්ධද මොනවත්ක්වත් නෑ. මේ ටික විතරේනේ තියෙන ටික ටික දින මාරු ගන්න විතරයි. ඉතින් අන්න ඒක වැදගත්. ඒ දැනෙනකොට අර මහා කන්දම අයින් කරලා මේකට වාහු කරලා ආන්නේ විදිහට ඒක වැඩිපුර පවත්වනට පවත්වනකොට මේ තියෙන වාරකනොත් ටික 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 දැනෙන්නේ නැති වෙවි අඩුවේවි යනවා. යනකොට තමයි හැබැයි ඊට පස්සේ තියෙන්නේ තව අවධානය වැඩි කරන්නේ. ඊට පස්සේ තමයි වැඩි ටික තියෙන්නේ. ඒ නිසා
ඔය විදිහට කරගෙන ගියනයි අපේ ගෙවල් වීම ගතින් ඕන ඉස්සරහට ඒක සඳහා නිතිපතා වුණ අවශ්‍යයි කියලා කිව්වාගේ ඊට පස්සේ දිනදාගේ ප්‍රදර්ශන ගන්න ඕන පරිසරය හදා ගන්න ඕන ඒ සඳහා කවුරුවක්වත් වෙනම ඇවිල්ලා ආශිර්වාද කරන්නේ තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ තමන්ගේ ඒ නිවන් වගේ තමන් හෙලි පෙහෙලි කරගන්න කවුරුවත් බලාපොරොත්තු තාක් ඒක අපි දීනයි කවුරුත් කළ දෙන්නේ මේක තමන්ගේ ගමන්ඩ තමන් විතරනේ ගමන්ඩ තමනුත් නැහැ ඇත්තට මෙහෙුවේ කියන්නේ මගේ කියලා හිතාගත්ත එක නැති කෙනෙකුට මේ තවම කොහොමද කරන්නේ ඒ නිසා ලෝවාන්තර මේ අල්ල ගන්න දේවල් මේ එකතු කර ගන්න දේවල් මේ පරිසරයක් ඇදිලා ආදාවක් හතරදරයක් නැතුව මේ දවස් කීපයක් හිටියන්නේ ගත කරගන්න පුළුවන් වුණේ කොහොමද එකම හද දෙන්නේ ආන්න ඒ තුල ලබාගත්තු මේ දේවල් විදයට පවත්වනවා භාවනා කියලා මේ විශේෂ දේවල් බලාපොරොත්තු නොවි මහා අමුතු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒකත් අපිට පුළුවන් වෙනවා නියම විදියට පය ගහලා ඉවත් වෙන්න ඊට පස්සේ මේකෙන් ලැබෙන නිරෝගිකම මේකෙන් ලැබෙන හුරුව මානසික කායික නිරෝගීභාවයම වටිනවා මේ මේ ජීවිතේ ඒකම සපක් ඒවාගේ ඉදිරියට යනකොට ඒ නිවන දක්වා යන ගමන ලැබුණාම ඒ නිරෝගීභාවය ලැබුණ තාක් යනවා ඒක ඔච්චර සපක් ඇද්ද ඒ නිසා ඒ විදිහට නිකට පවත් ගන්න නැහැ කියලා තමයි තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ප්‍රථමයෙන් ලන්පැදුර වෙත ගොස් පහසුවෙන් සිට ගතිමි අනතුරුව ඉරියව්ව දෙස හොඳින් පරීක්ෂා කළෙමි දැන් මම සිටගෙන සිටින බවත් හයේ බර දෙපා වලට යෙදී ඇති බවත් සතිමත්ව තේරුම්ගෙන වම දකුණ ලෙසට ලනුපැදුරේ තරමක වේගයෙන් සක්මන් කළෙමි දැන් මම දෙපා වලට බර දී සක්මන හිමින් කර ගන්නට පටන් ගත්තේ වම දකුණ ලෙසටය මෙසේ සතිමත්ව සක්මන් කරන විට දෙපා වල චලනය වම දකුණ ලෙසටත් මාරුවන බව බලා සිටින්නි මෙසේ සක්මන් කරන විට බාහිර ශබ්ද හා සිතිවිලි රාශියක් ආවද එය මම ඉබේ මගහර යාමට ඉඩ තබමින් විනාඩි 6ක් අතරතුර ලනුපැදුරේ 6වරක් සතිමත්ව යාමට පිළිවන් විය. ලනුපැදුරේ සීනිදු තැන්, ගොරෝසු තැන්, සමහර විලුඹට ඇඟිලි වලට දැනුනත් කකුලේ මැදට ලනුපැදුර දැනුනේ ඉතාමත් පසුවය. මෙසේ දැන් මම නිදහසේ සතිමත්ව සක්මන් කරන අතර පිට මැද වේදනාවක් ඇති විය. එය මට කරදරයක් කර නොගෙන සතිමත්ව විනාඩි 45ක් පමණ සක්මන් කරන අතර ආශ්වාස ප්‍රාශ්වාසයත් මෙයට සම්බන්ධ විය. එක පාදයක් තබන විට ආශ්වාසය ආවත් අනිත් පාදය තබන විට ප්‍රාශ්වාසය ඇති විය. මේ සියල්ල බලමින් සතිමත්ව සක්මන් කිරීමට හැකි විය. මේ ඇති දොස් ඇති බැවින් මෙය නිදොස් කර දෙනමින් අයද සිටිමි. පරයන්කය මගේ මූල කර්මස්ථානය පරයන්කයයි. ඒ සඳහා මම දැන් මෙතන ඉඳගතිමි කියා ඉඳගතිමි. හොඳින් කය පොළොවට බර දෙන ලෙසට සිට මූල කර්මස්ථානයේ දෙස බලාගෙන සිටින අතර දකුණු පස නාස්පුඩුවේ ආශ්වාස හා ප්‍රාශ්වාස සියුම්ව ගෙවිගෙන යන සතුටින් වම් පස නාස්පුඩුවේ ආශ්වාස හා ප්‍රාශ්වාස සියුම්ව ගෙවිගෙන යන සැටිත් වම් පස නාස්පුඩුව තරමක සෙමින් ඒ ලෙසට ආශ්වාස හා ප්‍රාශ්වාසය ගෙවිනි. සමහර විට මේ දෙපැත්ත මාරු වෙමින් ලාවට හා ගොරෝසුවට දැනුනි. පසුව දෙපසම එක ලෙසට ආශ්වාස හා ප්‍රාශ්වාසය ගෙවී යාමට සිදුවිය. දැන් ශරීරය පිළිමයක් ලෙස ගලක් මිනි. මම කිසිම හැලහොල්මනක් නැතුව මෙසේ සැහැල්ලුවෙන් කර්මස්ථානයේ දෙස බලමින් බොහෝ වේලාවක් සිටීමට පිළියම් විය. ගෞරවනීය සම්හසේ මෙහි ඇති දොස් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය කියන්නේ මම කියන්න ඕනේ අර වාර්තා ලියනකොටම ලියන මේකේ දොස් තියෙනවයි කියලා මම ඒක කියලා තියෙන විදිහට කොහොම හරි කියන්නේ මේකේ දොස් ටික තියෙනවා ඒක පෙන්නලා දෙන්නේ චුවර් එක නම් වැරදි තියෙනවා ඉතින් එහෙම නෙවෙයි අපි මේක හොඳට කරා ප්‍රසද්ද දෙන්න කියලා හිතා ගන්න එක මේක පහතට හෙලන්නේ නැතුව කරපු දේ පහත් කරනවා හොඳ නැහැ නේ මෙච්චර වාර්තාව ලියාගෙන ඒ නිසා මේකේ කිසිම ගැටලුවක් නැහැ ඉතින් අර මතුවෙච්ච දේවල් ටික ලියලා දෙන්න මේ හුස්ම ඇවිදිනකොට හුස්ම ආපේක ඊයේ සමානව හදන්නවා දෙනවා ඒක එච්චර මේ අපිට වැදගත් නැහැ මොකද වාඩි වෙලා ඉඳින්නේ හුස්ම කියන එක අපි ප්‍රධාන දේ නම් දෙන්නේ වාඩි වෙච්ච ඉරියව මතුවෙලා ඉන්නේ ලොකු දෙයක් තමයි හුස්ම
ඇවිදින වෙලාවේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා කකුල වැඩ කරන. ඒ ක්‍රියාවලිය තියෙද්දී හුස්ම කියන එක මතුවෙලා ආවද අපි ඒකට මුල් තැන දෙන්නේ නැහැ. ඒක ඇත්තට ගැටලුවක් කරගන්න එපා කියන එකයි මම කියන්නේ. දැනුණට කමන්නේ. අපි ඒක ප්‍රධාන දෙයක් කළා මේකට විශේෂණ මන් දීලා පරිලවා ගන්න නැහැ හුස්ම දැන්ලා ආයි මේ හුස්ම දින වෙලාවෙත් බලන්න සක්මනේදී නම් කකුල කොහොමද වැඩ කරන්නේ? කකුල වල දැනෙන්නේ මොනවද කියලා? මොකද ඒ වෙලාවේ ආනාපාන සතිය කරන්න බෑ. කරන්න බෑනේ අපහසු දෙයක් සක්මනක් කරන ගමන්. ලොකු වැඩක් ඊට වැඩි යනවා නේද? මේ යතර යර මේ පොඩි කිචුතියාවේ ඊට ගන්න බෑ. දැනුණට කමක් නැහැ. දැනුණට කමක් නැහැ. මේ විශේෂයෙන් අපි යොදන්නේ ඇවිදින ක්‍රියාව. ඉතින් ඒකට ප්‍රධාන තැන දෙන්න ඒකත් එක්ක ගිහිල්ලා අපිට ඕන මේ අරමුණ වල එකතු කරන්න නෙවෙයි. ප්‍රධාන එක අරමුණට හිත දාලා ඒ අරමුණේ සිද්ධ වෙන විපරිණාමය බලන්න. මේක දකින්න අවශ්‍යතාවය. මේකයි හදිපට්ඨාන. මේකයි කය අල්ලලද. ඒ කය හරහා එන දේවල් පිළිබඳව දැනෙන විස්තර ඉදිරියට යනවා. අයෙම හිටින්නේ නැහැ. ඊට පස්සේ ඒ කය අරමුණකට ගත්තාන් පස්සේ ඒ සම්බන්ධයෙන් දැනෙන සැපි ඒකට අරමුණ හිත ගත්තාම සැපගතියක්ද? ඒක කරදර වේ දුක් ගතියක්ද? ඒ දෙකම නැති අනුත්කම දුක්ද කියලා වේදනාව තවදානෙ දෙන්න. වේදනාව දැනගන්න උත්සාහ කරන එකෙම. ඊට පස්සේ මේකට එන සිතුවිල්ල මේකට ආව තරහද? මේක වැඩකින් මේ මොහොතේ මේ කයේ ඉන්න වේලාවේ ආවේ ආසාවද? එහෙම නැත්තම් කනගාටුවක්. ඒ වෙලාවට ආවේ මෛත්‍රිය දිරිසියාවද? මේ ඕන දෙයක් Taman තුල ඇති වෙන වෙලාවේ දැනගන්න පුළුවන් බව හදාගන්න අවශ්‍ය ඒක මේ චිත්තාංග. ඊට පස්සේ මේ ඕ මේ කය අරමුණ කරගෙන යන්නේ හුස්ම අරමුණ තියාගෙන යන්නේ ඒක දිහා දැකලා 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 ඒ දැකපු ශක්තියත් එක්ක රූපයක් දකින්නකොට හිත ඇතුලේ ඇතිවෙන්නේ මේකට කැමැත්තක්. අකමැත්ත. සද්දයක් අහනකොටම මේකට කැමැත්තක් ඇති වෙනවද අකමැත්තක් ඇති වෙනවද? මේ දෙකම නැති එකක් ඇති වෙන එක අල්ලන්න තේ අමාරුයි. ඒකද සිතුවිල්ලක් වෙනකොට ඒකට තියෙන මේවා ඉතින් ලොකු වැඩක් තියෙනවා. අනේ රුචියලච්ච කැමැත්ත අකමැත්ත ඇති වෙන හැටි ලකන දම්මාන පස්සේ මේ මේ විදිහේ ස්වභාවිකම යන්නේ දැනුවත් කියන එක යන්නේ ওই විදිහට. ඒ විඳීම කියන එකත් එක්ක අපි ඉස්සරහට යනවා. හැම දෙම විඳීමක් නේද? විඳීම වේදනාවට වැඩි වචනේ විඳීම වේදිතය. මෙන්න මේ වේදිතය අල්ලන්නේ අපි ගත කරන මොකකෙත් ওই වේදිතය තියෙනවා. යන්නේ ඒකට හැම අරමුණේම දින වේදිතය අල්ලන්නේ. ගන්නකෝ ඒක කොහොමද කියන්නේ? මොකක් හරි දකින්නකොට මොන්න මේ බලු වෙට්ටක් දැක්කා. මොකද්ද මේකට එන ඇතුලෙන් එන ඕ හිතුවිල්ල නෙවෙයි මේ අරමුණ කෙරෙහි ඇති වෙන මේ කැමැති අකමැති ස්වභාවය. යාන එකට දක්ෂ වෙලා 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 ඊට පස්සේ ඒ අරහත් විකූර්ණේ කියන එක කියන්නේ බලු වෙට්ටක් දැක්කත් මේක හරි ෂෝක් කියලා බලන්න පුළුවන් වෙනවා කියලා කියන. ඒක තමයි රහතන් වහන්සේගේ කියන. ඒ වගේ මේක හරි මේ කිසිම නම් ජරාවක් කියලා ඒ විදිහට බලන්න පුළුවන්. ඒ දෙකම නැතුව මධ්‍යස්ථව ගන්න පුළුවන්. ඒක අපිට විකාරයක්. ඇයි පුතත්නම් පිස්සු ලෝකෙට මේ දෝ දේවල් විකාර. රහතන් වහන්සේට ඒක කරවන්න පුළුවන්. ඒක තමයි හැටි. ලෝක තමයි දැනගන්න තියෙන තමන්ට අපිට මේක දැක්කොත් ඒක එහෙමමයි. සල් වෙච්චනම් වල වෙච්ච ජරාවම තමයි. මේක තුන්වෙනි දිනම බලන්න පුළුවන්. ආත්මිකෝර්ණේ කියන්නේ කියන්නේ ඒ වගේ ස්වභාවයකට මේ අපි අපිටත් ඒ සම්මදාන අපේන පුළුවන්. අපිට පුළුවන් සිහියෙන් එකපාරටම දැක්කවම කියලා. ඊට පස්සේ හොඳ සතිමත්තු බලන්න. දැන් මේ රූපයක් විතරයිද බලන්න සහය ගන්න මේ වර්තමාන. ඒක නිසා අපිට ඒක ඇති වෙන අදුක්කම සුඛය කැමතිත් නැති අකමැතිත් නැති ගති. කැමත්තක් ඇති කරන්න යන අලස්නිකයි. බලේ. නමුත් එකක් වුණා බලවා මේ තමයි සබහල් ඕනම අරමුණකට එකක් කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන මේ කැමැතියක් නැති බව දකින්න. මෙහෙම දකින්න පුළුවන් වුණාම මේ වැරදි කවදාවත් එන්න හිතන්නවත් නැහැ. මේක මේ හිතේ ඇති වෙන හැටි ඒ අල්ලගන්න පුළුවන් වෙච්ච එකද? අරමුණකට
ඕකට තමයි මේ යන්නේ ඒකයි මේ කිව්වේ ඔය ගහා කොන දැන් මෙතන මේ ඇවිදින එක හුස්ම අල්ලගෙන මේ කරන්න හදන්නේ අන්න අර දෙලියට යන්න මේ කල්ලගත්තු විදිහට වැඩන්නේ ඔව කැවිල මොකද්ද ගයක් හදන්න ගහන පලංචි පලංචියක් ගහනවානේ තාමකාලේ ගහලා ගහලා දෙවිගේ නැදලා අරගෙන හදනවානේ හැදුවාට පස්සේ මේ වෙලන්නේ මේකයි එහෙනම් මේ කාය අර පාවිච්චි කරන්නේ සතිමත් බව කියන දේ හදලා ඒ තුන අවබෝධය ලබා ගන්න. ඊට පස්සේ අර කයින් කරනවා. ඉතින් එයි වෙනවා කරන්න දෙයක් නැහැ. අයින් කරන මම ඉන්නේ බෑ. මට කරන්න දෙයක් නෙවෙයි නේ. ගමන් මේක හදලා කටයුතු සිද්ධ කරගෙන යනකොට ඉබේම ඒව ටික අයින් කරනවා. ඒ වගේ තමයි දැන් මොස්මල් කරන බහම කයට තිබ්බහම ඒක ඉබේම දෙවිදරේවිල තමන් අවශ්‍ය තැනට ගෙනියනවා. ඒ ගෙනියනවා දැකගන්න අපිට අවශ්‍යතාවය. ඒ නිසා ඒ අරමුණු පිළිබඳ හොයන්න යන්න එපා. මේක මෙහිමයි මේක මෙහිමයි කියලා අපට කමන්නේ. ඒක වාර්තා කළත් කමන්නේ. අපි තෝරුම් ගන්න ඕනේ එකක් ප්‍රධාන ගන්න දීලා ඒ ප්‍රධාන අරමුණත් එක්ක දිගට ගිහින් ඒක වෙන වෙනස්කම් ටික තමයි වාර්තාවට එන්නේ. දායුක්ති. අන්න එතකොට අපිට පුළුවන් ඒ හරහා අර වැඩිච්ච සතියේ ධර්මයේ උපහාර තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස පර්යංකය කොට්ටේ මත ඉඳ ගතිමි මම මෙතන ඉඳගත්තාය යන අදහස සිතුවිල්ලට ගතිමි ශරීරයේ බර පසුපස ප්‍රදේශයට දැනේ ශරීරයේ නිහඬයි තවත් විමසිලි වෙමි සුසුම් පොද පමණක් ක්‍රියාත්මක වේ නාසිකාග්‍රයේ ඇතුළු වන හුස්ම සීතල ගතියකින් දැනේ පිටවෙන හුස්ම උණුසුම්ව දැනේ ඇතුළු වන හුස්ම ශරීරයේ පපු ප්‍රදේශයේ පිම්බීමක් පෙන්වයි පිටවෙන හුස්ම සමග පපුව ඇකිලෙන අයුරු මම දකිමි පැය ගත වුණා දැනුනේ නැත පළමුවරට පරයන්කේ පැයම ගත විය මම පෙතට ලනු පැදුරට පැමිණ දෙපසට සක්මන් කෙලිමි කොතනක ගොනක සිට ආරම්භ කර දකුණු කකුල ඔසවමි පාදයේ ඔසවන විට ශරීරයේ බර වම් කකුලට දැන්න අයුරු අධ්‍යයනය කරමි වම් පාදයේ ඔසවන විට දකුණු කකුලට එන බර සමනය කර ගතිමි යටිපතුලට හිත රඳවමි. කොහු ඇනින යටිපතුල කිති කවන අයුරක් දැනේ. තද ගතිය හොඳින් බලමින් පාදයෙන් පාදයට පිය නැගුවෙමි. ටික වේලාවක් සක්මන් කරගෙන ගියා. හිතට අමුතු ජවයක් ලැබුණා. දවල් ගල්කැට ඇනීමේ ගල්කැට ඇදීමේ ශ්‍රමදානයට ගියෙමි. ගල් පිරවූ භාජනය රැගෙන ගොස් තවත් අයෙකුට ලබා දී හිස් බඳුන ගෙනවිද්දීම ඉතාමත් සතියෙන් කළෙමි. එයත් භාවනාවක්සේ මට දැනිනි. මගේ කමඨහන් වාර්තාවේ අඩපාඩු ඇතුත් වැරදි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ තමයි අපිට අවස්ථාවේ මේ දැනගන්න තියෙන්නේ මොන දේ කරත් සිහියෙන් නම් ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් මේක පැහැදිලිව ලියලා තියෙනවානේ ඉදිරියට ආපු හැටි අද දවසේ දිනුවක් වෙච්ච හැටි එහෙම නැත්නම් මේ සනීපේ සහැල්ලුවෙන් පරිගණක ඉවර වෙච්ච හැටි ඊට පස්සේ සත්ත්වනේ විස්තර මේ විදිහට ඔක්කොම තමන් ධනාත්මකෝ කියන්නේ ඵලයක් නෙලාගත්ත ආකාරයට තහම ඉදිරිපත් කරගන්නේ කියවනකොටම තමන්ට එනවනේ ගැම්ම තමන් ඉදිරියට ආපහු පැහැදිලිවම තියෙනවා තමන්ටම තියෙනවා නිසා මේ සිහිය කියන එක පුරුදු කරගත්තාන් පස්සේ තමන්ම තමන්ට ගුරුවරයා බවට පත් වෙනවා මොන දේ කරත් සිහියෙන් නම් ඒක භාවනාවක් බවට පත් වෙනවා මේක එකතු කරගත්තම ජීවිතේම භාවනාවක් බවට පත් කරගන්න පුළුවන් ඉතින් අන්න ඒක කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. මූල කමඨහන ආනාපාන සතිය. අද උදෑසන 5 සිට 6 පරයන්ක භාවනාවට හිඳ ගතිමි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නා බව සිහියටගෙන ඒ දැස බලමින් සිටියදී හුස්ම රැල්ලට හිත යෙදවින. දිගු හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුළ වන සැටිත් එය දිගු හුස්මක් ලෙසට පිටවන සැටිත් බලා සිටියදී එය ක්‍රමයෙන් කෙටි වෙමින් යන සැටිද අද්දුතු වෙමි. අවසානයේ එය ඉතා මෘදු පක්වේ ගැස්මක් ලෙස දැනුනි. මෙලෙස බොහෝ වේලාවක් බලා සිටි අතර වෙනත් දිනවල දැනුණු කිසිදු වේදනාවක් නොදුනුනෙන් ඉතා සතුටෙන් ඊළඟ පරයන්කෙට ඉක්මනින්ම ඉඳගැනීමේ බලාපොරොත්තුවෙන් නැගිට සිටියෙමි. දෙවන පරයන්කයේද මේ ආයුරින්ම වේදනාවලින් තොරව ගත කළ බවත් මෙය මාලා දියුණුවක් ලෙස සිතා සතුටින් භාවනාව නිම කළ බවත් නමස්කාර පූර්වක දන්නා සිටිමි. එතකොට කලයේ පළවෙනි පරයන්කයෙන් පස්සේ මොනවද වෙලා තියෙන්නේ? පරයන්කට
ඊළඟ හරියන්කෙට මොකක් හින්දා නැගිටලා තියෙන්නේ? සතුටේ නැගිට්ටා. හැබැයි ඊළඟ ආයි දැන් සිහිය පවත්වීම නැහැ ගැත්තක. අර පරියන්කෙට කැමැත්ත. ඕ ආසාවක් නිසා. ඉතින් මේ ඇති වෙච්ච ස්වභාවයට අපි ඒක තමයි දැන් දකින්න ඕන. අරකක් නෙමෙයි ඔක්කොම හොඳයි. කටයුතු හොඳයි කරගෙන තියෙනවා, දියුණු වෙලා තියෙනවා, ඉදිරියට ඇවිල්ලා තියෙනවා ඔක්කොම හරි. මේ බලන්න ඕන නම් මේ හැම ස්වභාවයක්ම තියෙනවා හිතේ. අධ්‍යාත්මික පැත්තේ උනස් නික්කම් සැපේට වී ලැබෙන සැපේට ඇතුලේ තියෙනවා කෙනෙක්ට. සතිය නම් මොකද්ද? හොඳට හරියට ගත කරලා හොඳට මම සතියවත් හිටියා. හොඳට ප්‍රයස් ගන්නත් නෑ. හොඳට හැබැයි මේ මොහොතේ කටයුතු කරන්න පුළුවන් වුණා. දැන් නැගිටිනකොට කොහොමද සිහිය? ඊපස් නැගිටලා ඊළඟ පරියන්ක දක්වා සිහියෙන් ඉන්නවා කියලා දිස්ත්‍රාණයක් කරනවා. දැල්ලා ඒක සතිමත් බව කොහොමද කියලා බලන්න. දැන් මේ ඇරිලා තියෙන්නේ මොකේද? පොඩ්ඩක් පිට. අර මොන සැපේද? පරියන්ක ඊළඟ සැප මොකද්ද? ඈ? ඈ? පරියන්ගේ බර මොන පැත්තට ගොඩක් වෙලා? ඈ? නෑ. හා? प्रधान නරක පිනීමේ කියන්නේ දැන් ඕකක් දකින්න. සතියේට අපි මුල් තැන දෙන්නු. සැපයක් තියෙනවද? සැපයි දන්නවා. මේක මාරු වෙනකොට දුකයි කියලා දන්නවා. මෙච්චර. ඒතර ඉරියව මාරුවේදී. වැඩක් කරනකොට අතපය ඔසවද්දී පහත් කරද්දී ඇසිගිනි කැසිගිනි කරද්දී මේ හැම වෙලේම සංකේතාන්තය. ඒක දිහා මුල් තැන අපේ. කාලෝ හිතේ ඉලෝ හිතේ වර්ධක බලන්න. දුර බලන්න. ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ නිකන් හිටියත් වාඩි වෙලා හිටියත් නිදි මැරුවත් තුන්නි භාවයේ නිහඬ වෙලා හිටියත් වාසිතේ කතා කරද්දි සිහියේ කතා කරද්දි සිහියෙන් කොහොමද කරන්නේ දැන් මේකත් පොඩි ප්‍රශ්නයක් දැන් මේ මම කතා කරද්දි කොහොමද සිහියෙන් කතා කරනවා මොකද්ද කරන්න බෑ මේ දේශීය කට්ටිය නම් කරන්නේ කතා කරන්න කියන්නේ ඉයේ නැති එකම තමයි කතා කට අරිනකොටම එහෙමයි මේවා වගේ ටිකෙත් මේ මේ වැඩසටහන ඇස්සෙත් මම කොහෙන් හරි එනකොට අනිත් හොත්තක් අයියෙක් ඉන්නේ කට්ටිය මෙහෙමයි කොහෙන් ආවත් අනිවාර්යෙන් ඩකින්නේ යෝරුවක් අයියෙක් එතකොට මොකද්ද නිකන් දැනගන්න මේ අඩු ගානේ ආවකින් දැනගන්න කතා කරනකොට කොහොමද සීය අපි කතා කරන්නේ මේ මොනවද කියලා දැන් තව කෙනෙක් එක්ක කතා කරත් මේ අවස්ථාව කතා කරන්න ඕනද කතා කරේ යුතු වචන මොනවද කියන්නේ ඒක හොරන්න හම්බෙන්නේ නැහැ මේ හොඳයි සභාවකට කතා කරන්න දැන් මේක ලියන්න ඕනලා ප්ලෑන් කරලා එහෙනම් කොහොමද හිතනද මේක හිතනකොටම සිහියක් නැහැ ඒක වෙනම හකට හිත කතා කරන්න වෙනවා කෙරෙනවා මොකද සිහිය අපි එක වචනේ ගත්තොත් අපේ වචනේ මේකට හිත තියන්න පුළුවන් වුණොත් කතා කරන විතරේ අන්න මේක පාසුනේ දියුණුව තමයි මේකට අදාළ. දැන් අනකොට කෑම. ඒක කතා කරනවා අතන බව දැනගන්න. නිහඬ ඉන්නකොට ඒ බව දැනගන්න ඕන තමයි යන්නේ කියලා. ඒ නිසා සිහිය තමයි මුල්තැන දෙන්නේ වාඩි වෙච්ච හැපේ කියලාම නෙවෙයි. ඒක ලැබකෝ එක හොඳයි ජයග්‍රහණයක් ඒකට සාදු කියනවා. හැබැයි අපි සතියේට මුල්තැන දෙන්න ඒකෙදි අදිෂ්ඨාන කරනවා අර වගේම අර ඇති උනේ ආසාවක් කියලා ඊළඟ අවස්ථාවේ දක ගන්න හැකියාව ලැබෙන්න. ඊළඟ පරියන්ගෙදි මම මේ සැපේම ගන්නවා කියන එකින් ඒක අල්ලන්න පුළුවන් වෙන්න රක්ෂ වෙන්න ඒකට සිහිය හදා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
පරයන්ක භාවනාව සුපුරුදු පරිදි වාඩි වී සිතගෙන සිතන විටම හුස්ම නොදිනියයි. ඉන්පසු ටික වේලාවක් ඒ ගැන සිතමින් සිටන විට මද ආලෝකයේ දිස්වේ. කිසිවක් නොපෙනේ. වටපිටාවේ ශබ්ද ඇසුනද ඒවා එන බවත් නැවත යන බවත් දැනගනි. ඒ අතර ශරීරයේ ගැස්මක් සහ පැද්දීමක් සිදුවන බව දැනේ. ශරීරයේ දැනෙන රිදුම් වේදනාවන් පිළිබඳ අවධානය ඒ වෙත යොමු කරමින් සිටන විට එයද නොදෙනියයි. එක ඉරියාවකින් විනාඩි 30ක් පමණ කාලයක් සිටියද පැයක එකමාරක් පමණ කාලයක් භාවනාවේ යෙදිය හැක. කිසිවක් නොපෙනෙන ලෝකයේ දෙස සතුට සිතින් බලා සිටීම. භාවනාවේ නැගී සිටන විට නිින්ද ගොස් අවදි වුණාසේ දැනේ. මේ ලෙස භාවනාවෙන් නැගින සිට විට නොමරී සිටි බවත් හැඟුනි. සක්මන් භාවනාවද හැකියාවෙන් පාදයේ ආබාධය සමග විනාඩි 10ක් 15ක් පමණ ගත කිරීමට උත්සාහ කරමි. ඒ විනාඩි කිහිපය තුළ භාවනාව කරගෙන යාමට හැක. පාදයේ ලං පැදුරේ මත ගමන් කරන විට දැනෙන තද ගතිය, ලිහිල් වීම සහ රත් වීම, සිසිල් වීම ගැන හොඳින් අවබෝධ වේ. ඒ තුලින් ඇතිවීම නැතිවීම ගැන සිහිපත් කරමි. උපදේශපති තෙරුවන් සරණයි. එතකොට ලියන තියෙන කාරණා තම ඉදිරියට ගිහින් තියෙන බව පේනවා. ඒකත් එක්ක තවන් ඉන්වස් ගන්න ඕන මේ මුකුත් නැති එක බලන් ඉන්න උත්සාහ කරා. මොකද්ද හසුුනේ? ඒක බලන්න. ඒකත් ලියන්න උත්සාහ කරා. නෑ මාරුයි තමයි. දැන් මේ කියන කෙනේ කෙනාට පුළුවන්. සාර්ථක. එතකොට දැන් ඔය එනකොට වෙන මාගේ ඇස්පිලි පැද්දලියන උග තමයි හැටි. මේක කරගෙන යනකොට මේ පුළුවන් තරම් මේ මේ මේක කරන්නෙම කය මේක කරපු කය නෙමෙයි නෙමෙයි සංසාරේ කාමයන් ඔස්සේ ගියපු කය. මේකට හුරු නෑ. මේ කෙලෙස් නැති ගතිය හුරු නෑ කය. අයට කෙලෙස් වලින්ම තේ කය කියන්නේ කෙලෙස් වලින් හැදිච්ච දෙයක් තමයි. ඒවන්නේ ඒ නිසා ඒක පුරුදු නෑ මේකේ කෙලෙස් වලින් අඩු වෙන එක. අඩු වෙනකොටම මෙයා එක එක විකාර කරන්න පටන් ගන්නවා. නෑ ඇස්සෙන්න මේ බය කරන්න ඕන වෙනවා. ඕක තමයි ඊට පස්සේ ඔකට මුල් තැන දීලා හිත පිට යවලා අර ගැස්සිල්ලත් එක්ක ගිහිල්ලා තමයි අමාරු වෙන අකන්න පටන් ගන්න මේ කරකැවෙන්න පටන් ගන්න මේ දඟලන්න පටන් ගන්නවා ගොඩාක් වැඩේ. මේකට මුතෙන් තේසම මේක නෙමෙයි අහිම නෑ පන්නලා තියෙනවා මේ අත්දැකීම් ලැබෙනවා ගැස්සෙනවා පද්දෙනවා ඕවා දැන් මුල් තැන දෙන්නේ අපි ඒක ආවත් ඒකෙත් බලන්න තොරතු ඒකෙත් මුල මැද අරගෙන කොහොමම ඉගෙන මෙයා ඉදිරියට ගියා මෙයාගේ මුකුත් නැතුව බලන් ඉන්නවා. එහෙනම් ඊළඟ උත්සාහ කරන්න වාර්තා කරන්න උත්සාහය ගන්න. එහෙම ඉන්නකොට මොනවද පේන්නේ? මේ වර්තමාන මොහොතේ දකින්නවනේ මුකුත් නැති ස්වභාවයක ඉන්න උත්සාහයක් ගන්න. මොනවද පේන්නේ? මේකට ගියන් උත්සාහය. මේ විදිහට දැන් මේ ගත්ත ගැම්ම ඉදිරියට පාස්වෙ යන්න පුළුවන් වෙන්න කියලා පාස්. එතන ඒ නිසා දැන් මේ වාර්තා තිබුණේ වාර්තා අනුකූලව නම් අපිට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙයාම ඉදිරිපත් කරපු නිසා පුළුවන් මේක ඉදිරියට ගෙනියන්න. ඒ නිසා දැන් ඔය ඊයේත් මතක කරලා තිබුණා එක කාර්යයක් මතක මේ නාම රූප කියලා. ඒ නාම රූප කියලා මේ දැක්කල මේකෙත් තියෙනවා. මේක කියලා තිබුණා මේ ඒ අවසානයේ ඇතිවීම මතක් කරනවා කියලා. ඒ කියන්නේ බයෙන් කියන්නේ දැන් අර ලියන්නේ නැහැ. මෙහෙම දැක්කයි කියන්නේ ලියන්නේ නැහැ. මොකද මොකක්ද කියනවනේ අන්න මෙහෙම සමුදේවය කියන එකක් තමයි හරි. ඉතින් අර තව ඉහෙත් එක්කනේ ලියදුන අනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි අපර මේ සතිපට්ඨානයේ වැටසාන අහර වැට හේව අවබෝධ වේවා. ඒ අනිත්‍යයන් ගැන කියන්නේ නෑ දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම එකන්නත් කියන්නේ. මෙච්චර මේ දවස් ගානක වැඩසටහන. ඒකනේ කියන්නේ. ඒ නිසා ඔය දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. ඒක අමුතුවෙන් කියන්න දෙයක්. එතකොට දැන් ඔය සමුදේ වය දැක්කගෙන මේ නාම රූප ගැන කතා කරා. මේ නාම රූප කියන එක මෙහෙම මේ හැට පේනවෝ මෙහෙම දැනෙන එක නෙවෙයි. නාම රූප කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ අපි අත්විඳින දේ. ලොකුවට ගත්තොත් රූපේ කය, නාමය හිත. රූපනේ. ඒක ඒක විතරක් නෙවෙයි. මේක ඇවිල්ලා නිකන් මේ විස්තර කරන විදියක්. නාම රූපේ ලොකුවට කාට හරි හැමෝටම කියලා දෙන්නේ නැහැ. ඔන්න කය ඇඟ රූපයයි. ඒකට අදාළ හිත නාමය. හිතන හිතක් තියෙනවනේ. කය නෙවෙයි දෙකක් ඔන්න ඔය නාම රූප. හැබැයි ඕක නෙවෙයි. ඔක යනවා ඉස්සරහා. ඕක යන්නේ ඉතින් අපි සතියෙන් අත්විඳින්න. ටික 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 යනකොට අපිට පුළුවන් වෙනවා මේක ටිකක් ලං වෙලා අත්විඳින්න. එතකොට ඔකට ඒ නාම රූප
පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. මේ සිහියෙන් වර්ධනය කරගත්ත කෙනාට පුළුවන් වෙනවා මේ ඇඟ නා රූපේ කිව්වට දැන් මේ ඇඟෙත් අපි කොටස් වෙනකල සතිය. ඇවිදිනකොට වම. වම දකුණ කියලා යන්න පටන් ගන්නවා. යනකොට වම දේවල වම දක් තියෙනවා. එතකොට අර ඇඟම නැහැනේ. ඒක මේක තමයි රූපේ. ඒක නාමය මොකද්ද? වම දිබ්බා කියන සිත. ඔව් වම කකුල තියෙනවා. තියෙනකොට වම වදිනවා පොළවේ. හරිද? හරිද? අන්නේ වැදින්න රූපය. ඒ වැදින් වම වැදුනා කියලා දැනගන්නවා. අන්න නාමය. ඒ ඔන්න ඔච්චරයි අපිට අල්ලන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. නාම රූප කියලා දෙක මේ අල්ලනවා කියන්නේ නාම රූපේ වෙන් වෙනවා. වෙන් වෙන්නේ කොහෙද? නිරෝධ සමාපatti. ඒකට ඒක වෙන් වුණාම මොකක් වෙන්නේ නැහැ. ඒක තමයි නිවන. ඉතින් නිවනට කලින් අපිට අල්ලන්න පුළුවන් නාම රූප නොවි විදිහට. ඒක ඇත්තටම නාම රූප නෙවෙයි ස්පර්ශයෙන් අල්ලන්නේ. මොකද ස්පර්ශය කියන්නේ මේ මේ ඇතිලෙලි ස්පර්ශ නෙමෙයි. තින්නා සංගති පස්සෝ කියන ස්පර්ශ. ස්පර්ශයෙන් මොකද්ද? රූපකායේ පටික සම්පස්සේ තමයි අර වදින්නේ. ස්පර්ශය අල්ලන්න පුළුවන්. රූපකායේ වම තියනකොට පොළවේ වැදුනා අනුකඳුරේ තද වෙච්ච ළම ගැට ටික වදිනකොට ඔන්න රූපකායේ පටික සම්පස්සේ. නාමකායේ අධිවචන මොකද්ද? වම වැදුන කකුලේ තද වෙලා ළම පැදුර මට දැනෙනවා. කියන දැනීමක් තියෙනවා. අන්න නාමකාය අධිවචන සම්පස්ස ස්පර්ශයෙන් තමයි ඒක අල්ලන්න පුළුවන් සම්පස්ස. ඉතින් ඕක තමයි මේ අපේ දින්නේ. ඕකට තමයි ලියන්නේ. ඊට පස්සේ ආස්වාදනං උස්ම ආස්වාදේ වදින දැන වදිනකොට රූපකාය පටික සම්පස්ස. ඒක දැනගන්නවා. අන්න ප්‍රශ්නයක් එක්ක වැදුනේ මෙතන හිතලක් එක්ක වැදුනේ මෙතන නැත්නම් තින්දීමක් මේ වෙන්නේ කියන වෙනම එකක් දැනුවත් බව. ආන් නාමකාරය පැතිරි. ඉතින් ඔයි ඔයම ඕක සහිය නැත්නම් අල්ලන්න බෑනේ. සිහියට අසුවේ. ඉතින් ඔයි ඔයක තමයි අපිට යන්න පුළුවන්. ඒක නාම රූප කියන්නේ ඕක. ඉතින් ඕක කෝකෙත් තියෙනවනේ. රූපයක් දැක්කත් ඒක රූපෙකුත් තියෙනවා. ඒකට අපි දාන වටිනාකමක් තියෙනවා කිතේ. ඔයි නාම රූප කියන්නේ හත්යක් ඇරුවත් එහෙම. ඒක නාම රූපය. ඉතින් ඕවාගේ ඔය ඔක්කොම තමයි අපි මේ අත්දින මේ ලෝකම නාම රූප ලෝකෙ. ඉතින් ඕක සිහිය නැති වෙනකොට ඕක අත්දකින්න බෑ. ඒකට තමයි මේ පුරුදු කරන්නේ. මේ හැමදේම සිහියෙන් අපේ දින්න මේ නාම රූප ලෝකය නිදින්න පොත්වල නැත්නම් ඔය කවදාවත් ඔය සක්මනක් පරියන්ගේ නොකරන මිනිස්සේ නාම රූප පිළිබඳ පොත් මෙච්චර ලියලා ඕනනම් ඒවට මේව ගන්න පුළුවන්. කරනා ඉන්නවනේ. දැන්වත් ඒක පාළි විශ්වවිද්‍යාල බෞද්ධ විශ්වවිද්‍යාලවල මේව ගන්නේ මේ මොනවද ඒ ඇසෙස්මන්ට් කළා මේ ලොකු ආර්ථාරීල සුදුසු පිටකේ කට පෙරලා පෙරලා ඒකේ නාම රූපේ සඳහන් කැල්ටි එකතු කරන ඔක්කොම ඒවලේ ඔක්කොම ආර්ථාගත කළා නිබන්ධනයක් හදලා ඒකට ලකුණු ඒක ගන්න. එයාට කවදාවත් මේ අත්දැකීම ගන්න බෑ. තත් සුතමේ දින්තාමේ විතරයි. භාවනාවක් නෑ. ඉතින් අවබෝධයෙන් කොහොමවත් යන්නේ නෑ ඒක. යන්නේ නිසා අපි මේ අත්විඳින්නේ භාවනාව. සුත්තමේ තමයි තියෙනවා. අපිට පුළුවන් මේක ඉස්සරහට යන්න. අන්නේ ස්වභාවය තමයි මේ දැනගන්නේ. එතකොට ඒ නිසා වේ නාම රූප පිළිබඳ කතා කරන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ විශේෂ කතා කරන්නේ. ඒකනේ කතා කරේ නැති වුණාට ඒ ටික තමයි ඔය සිද්ධ වෙන්නේ. මේ පටිච්චසමුප්පාද තමයි තේරුම් ගන්න. පංචපාදානස්කන්ධය තමයි තේරුම් ගන්න. පංචපාදාන් කියන මොකද කියන්නේ? ඒ නාම රූප. රූප වේදාහනි අහංකාර කියන්නේ නාම. ඔය ටිකනේ අපි මේ හැමදේම උත්සාහ කරන හැමදේම අපි වෙලා ඉන්නේ කොතනින්ද කියලා බලන්න බලාගෙන හිටියා කියන්නේ මේ හිස් දිහා මේ මතුවේ නැහැ. ඒක තමයි අපි කතා. ඒ නිසා ඒක නැවත දිගට පවත් ගන්න ඕන. ඒක තියෙන අනිත්‍ය දුක අනාත්ම පිළිබඳව හිතට ආවදී සඳහා. අපි ඒකට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ලැබුවොත් දේශනාවෙන් හරි අපි කටල වෙනවා. අර පිරිසිදු තිරි කාලයකට කොම වැටෙනවා. ඒ නිසා තමයි ඒවා ගැන වැඩි කියන්නේ නැත්තේ. ඒක තමයි තමන්ට තේරෙන්නේ.
අවස්ථාව ලබා දුන්නා. ඒ විදිහට අපි ඒ වාර්තාව ගැන කතා කරා. ඉතින් හොඳට දවස් කීපේ ගිලා ගත්තා. සතුටුදායක විදිහට කටයුතු වුණා. ඒකට පිළිසක් වේවි සම්බන්ධ වුණා. අපි දැනට ඊළඟට ලිඛිත වාර්තා අවසන් නිසා පොඩි අවස්ථාවක් දෙන වාචික සඳහා වාර්තා ඉදිරිපත් කරන්න කාටවත් අහන්න තියෙනම් අවස්ථාවක් එහෙම නැති වුණොත් අපිට වැඩමුළු නායකත්වයට බාර දෙන්න පුළුවන් වැඩසටහනේ අවසානයේ සඳහා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ලිඛිත වාර්තාවක් නිතරම දෙන්නේ නැහැ. මොකද ඊයේ අධ්‍යක්ෂක තුන් සම්සිද්ධිමයි අදත් අධ්‍යක්ෂකයි. ඒක මට එන්නත් මට ගැටලුවක් තියෙනවා. මේ ආශාසික සක්මන කරලි වෙලලා කාර්යයන්ට වාඩි වෙනම ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමයෙන් ඒ ගෙන්දරිල සංකතියට පත් වෙනවා. ඒ සංකතියට පත් වෙනකම කිසිම දෙයක් මෙනෙහි වෙන්නේ නැහැ. මම මෙනෙහි කරන්න උත්සාහ කරත් මෙනෙහි වෙන්නේ නැහැ. මට ඒ ගොඩියමයි පේන්නේ. එතකොට ඒ තත්ත්වයෙන් දිගටම සිටින්නේ ඒ தத்துவෙම තමයි දැන් කාර්යයක සිටින්න ඉන්නේ මම. ඒකට මට එතනින් තවත් මොනවද කරන්න තියෙනවද මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද தத்துவේ කියලා. ඒ කියන්නේ රූප පේනවා, කැටි රූප පෙනි යනවා පේනවා. ඊළඟට මට තේරෙනවා මගේ කය බෙල්ල මෙහෙම පහත් වෙනවා මම කොච්චර කෙලින් හිටියද. මම දැනුවත් මෙහෙම බෙල්ල පහත් වෙනවා. ආයෙත් මම කෙලින් කර ගන්නවා. ආයි පහත් වෙනවා. නැවත කෙලින් කර ගන්නවා. ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. ඒක මම ඒ කියන්නේ මගේ ඒ தত্ত্বය මට උපදෙස් පතනවා. මට මගේ ඉදිරියට මම කරන්න ඕන මොනවද ඒ දේශ බලා සිටීම කොහොමද කරන්න ඕන කියලා. එතකොට මේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඉති සංසතියට ලැබුණාන් පස්සේ මේ ඇතේලා යන මේ ස්වභාවය දිහා හොඳට අවධානය පවත් ගන්න. ඒක හරියට අවධානය අපිට වැඩි කරන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනේ. මොකද්ද මේ මොහොතේ මේ දැන් මම දැන් මෙතන මේ අත්දැකීම මොකද්ද? මොකද්ද හොඳට ඒක අවධානය දීලා බලාගෙන. බලාගෙන ඉන්නකොට අලයින්ගොඩ පේන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. මේක කිච්චිය නෑන එකක් නෑනේ. ඒ කියන්නේ මට ඔය විදිහට පවත් ගන්න බෑ. නෑ දැන් ඔය දැන් මේවා කියන්නේ. නෑ ඒව දැන් නෑ. කිව්වේ මොකක්ද වෙන්නේ නෑ. ඌ බලාගෙන ඉන්න විතරයි. අත බලාගෙන ඉන්න. නෑ දැන් මම. මේ පාත් වෙන ආයෙ මම කෙලින් වෙනවා. මේක වෙනවා. ඒ මේක දිහා බලන් ඉන්න බැරි වෙනකොට මේක එතන කම්මැලි නීරසයිනේ. නීරස වෙනකොට අර තියෙන මේ ක්‍රියාකාරීත්වයේ මේ මුලට පිළිගලා ඉන්න ගැටි නැති වෙලා යනවා. ඒක තමයි හැටි. ඒක ධර්ම සාපේක්ෂ අපිට ගැටලුවක් නෑ. අපිට තියෙන්නේ මෙන්න මේ වැඩේට අවදි වෙන. අවදි වෙන අතර බලාගෙන ඉන්නවා. අර ඉන්නකොට තමයි මේ ඊළඟ තිලක්ෂණයට යන්නේ. ඉතින් ඒක තාක් මෙහෙම දිනවහන කියන්න බෑ. මේම මේක එදාට මේ විදිහට කරන්න මෙහෙම කරන්න එහෙම ප්ලෑන් එකක් දෙන්න බෑ. ඒක බොරුවක් නේ. ඒක බෑ. ළමයි කියන්නේ. හැබැයි කරන වැඩේ ඉතින් මොකද්ද? ලෝකම කරනවා. කරන්න තියෙන්නේ මේක අනුග්‍රහ කරන සතිය වර්ධනය කරන්නේ. සිහිය තව වඩා ගන්න උත්සාහ කරනවා. ඉතින් කරන්න පුළුවන් මොනවද? එදිනෙදා ජීවිතයේදී අර සක්මණ පරියන්ගනේ නේද දැන් කතා ඒක එහාට යන්න පුළුවන් සතිය වර්ධනය වෙච්ච නිසා එදිනෙදා වැඩවලදී සිහිය පවත් ගන්න. අර කතා කරන වෙලාවට ඒක තමයි. ඊළඟට අත ඔසවන මාත්‍රම කොට ඉරියව් මාරු කරන කොට ඊපස්සේ ඇහෙන් කනට මාරු වෙන කොට අරමුණ කනේ හිතට මාරු වෙන කොට ඔය ටික වෙනවා. ඔතන කනක් සුදු වෙන එකමනේ. ඔය කවදාද අලුත් දෙයක් නෙමෙයිනේ. ඒක අවධානයක් නැති එකනේ. ආන්න මේවට අවධානය දීලා ශක්තිය වඩා ගන්න. ඒ ශක්තිය තමයි ඊපස්සේ අරමුණ ප්‍රයෝජනෙ. නැත්තම් ඔයේ ආගර්ණා කියලා පුරාගෙන ගියාට ඒක නෙමෙයි. එහෙම තමයි අපි හිතන්නේ. ඒ කරනකොට
ඉන්නෝනේ වගේ හැබැයි ඒ හොයනවනේ අර ටිකක් කළා තරන් ඉදිරියට තව තව වැඩි කළා හිමි මාරු මාරු අතර 100 පවත්තම් උත්සාහ කරනවා ප්‍රති සම්පජාන්නේ කියලා කියන උදාහරණයක් කොට ඒ කියන්නේ 100 සති මාත්‍රේනේ සාමාන්‍ය කපුල දීලා පටන් ගන්න උත්තුමනලා ඊට පස්සේ ඒක හරියට හොඳට උත්මයම අල්ලගත්තාම කපුල අල්ලගත්තාම සති හතිපත්තාන් කියලා කියන ඒ ඉතරින්ම තියන්නේ සති සම්පජාන්නේ මේක නෝනක් විදිහට 100 මේකට ඉරියව මාරුවේදී අරමුණු මාරුවේදී 100 පවත්තම් උත්සාහ උත්සාහ ගන්න මේ උත්සාහගත්තු දේ අරහා නැවත නැවත වෙයි මේ ප්‍රශ්න පරියන් ගත ගන්නකොට යමක් අලුත් දේවල් ඒ වෙලාවට වෙදිනවා ඒකෝටි තේම මගේව නෙවෙයි මට බෑ මට පුළුවන් කියලා එකක් ඉන්නේ නැහැ ඉතින් මොකද කරගන්නේ